आके किया ना माली वो कोई दिन नहीं मांगी ने ना कॉलम बर अय आप अपने हरियाणा थी ना मटे वेना उदा वो कौन है साली कोट क्या तरफ आ कोई मामा इन्हें विहिलु कराने पुलान तात्त्व करने वे अभी पास से विहिलु करम मुका तो कैसे वाड़ पुलवान ने हेतु दे कुल हटा पेगे दर टेन पुलवान की है बे यूनिवर्सिटी बॉय के निकली दे टेन ने पा एक ही लाइट बिल लिए ना के निकली दे ठारी वातुर बिल लिए ना के निकली दे ठारी इमन अत्तं भिन्नम को आकरी वैध करने विधि है डारी। अई, गेवाली सरा में सीआईडी किंग बात डाली ना तो माँ वैरस करें। ऐ मध्य एक तमाई, इलिए इन मानुसे अपे गिदट्टे याने ना ऐगे ना होइनो आखेले वित्रक मातक तिया गन्ने। माँगे नंग तिया ना, बाय। योगानंद योग हाथ उत्तु बाल उत्तु कार्यता मम हेम कर मगे कॉल लेकर हांगे नहीं थी हागन हिटिय तमामिस मंगे हागन हिटिय सर ट केलंग किया ने मैं गेदर सिद्ध बनने मनोवाद किया ल मटा तेरुंग गांड मिस मटा पेन ने मेच्चर काले एक मैं गेदर वेच्चे हैमधे म महात्यर किया ल मावाय महात्यवे केटे हो या अने ना मिस ये मने ये मही तंडे पा मगे दारुओ पाल म मम ही ने किंग वाते हम करन ना मिस ममत में दें तमाय मगे ही ने हैरुने करुणा कर ले अन्ने लिए अम्मी होगा अंकल वे लवाने दोनी वो एंड कामरेट योगा महात्या है ना कां वो यार टे मेघ इधर ऐतुरटे ना ताहना करुणा कर लगी हिला गाराज जगर विलाइन ने वो आगे वेल तूने में माँ गाराज जगर गिरा ल देना गाराज जगर इन्हें का मटर मटर प्रश्न है अपने मिस मंगे ने केलंग का रेक दी रीतन दी मामी से मंगे हम कराने मचां अभी सूरतली पसे में नहीं के इतारन तेरु मग नहीं दवास देख तू ना रेट हीने नुत मन देख का
මාත් මාර හීන තමයි මචං මේ දවස්වල දකින්නේ. අම්මා ඒව දකින්නකොට නින්දෙම මලසනේ පයි කියලා හිතෙනවා. මට බය මොනවත් නෙවෙයි සහෝදරයා. මම හීනෙන් දොඩවනවනේ. හීනෙන් දොඩවන ගමන් හුරතලීගේ නමත් කියවේද කියලා මට බයක් තියෙනවා. එහෙම වුණොත් ඉතින් ඔබ සදාකාලිකවම ගෙදරින් එළියටම සුරතලී කියලා ගෑනු චරිතයක්වත් තිබුණේ නැහැ නේ මාක්සාදි සාහිත්‍යයේ. එහෙම තිබුණා නම් පොඩි ෂේප් එකක් හරි දාගන්න තිබුණා. මොකද්ද ෂේප් එක? සහෝදරයාට මතකද මීට අවුරුදු 3කට විතර ඉස්සෙල්ලා ලන්සි ගෑණියෙකුට අපි මේ වගේම වහ වැටිලා දැඟලුවා. ජෙනී වැන්ද කොන. අපෝ මතක් වෙනකොටත් හිත හීතල වෙලා යනවා. ඒ දවස්වලත් මේ වගේමයි සහෝදරයා. ජිනීව හීනෙන් පෙනිපෙනී මං ජෙනී ජෙනී කියලා හීනෙන් දෙඩෙව්වනේ. ඉතින් ගෑනිට වැඩේ මාට්ටු. උන්ට වෙලාවට කාල් මාක්ස් ජෙනී කියලා ගෑණියෙක් බඳලා හිටියා. ඒ ගෑණිගෙ පිටින් දාලා වැඩේ ෂේප් කරගත්තා. ඒ වුණාට ඔබට මේ පාර නම් එහෙම ෂේප් කරගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද සුරතලී කියලා ගෑණියෙක් බඳපු පොරක් වමේ මුළු සාහිත්‍යෙම නැහැ. මීට පස්සේ අපි මේ වැඩේ කරනකොට ඔය නම ගැනත් පොඩ්ඩක් විමසිලිමත් වෙන්න ඕන. ඒක අපේ මතු ආරක්ෂාවට හොඳයි සහෝදරයා. Excuse me. Sir, ඉන්නවද? සර් නම් තාම නැහැ. දැන් එනවද මං හිතන්නේ. මේ මාත්‍ය කවුද? මම ආවේ සර්ට කියලා වැඩවයක් කරගන්න. මිස්ටර් පුළුවන් මට කරලා දෙන්න. මටද? ඔව්. මට අතර මේ වෙලාවෙ බෑ. ඔය මාත්‍ය පස්සේ වෙලාව ගෙන්නකෝ මම වැඩ ටික කරලා දෙන්න. ඒ කියුවේ කොයි වගේ වෙලාවකටද? මෙමයයි. මට වැඩ නැති වෙලාව ගෙන්නකෝ මම කරලා දෙන්න. හොඳයි. සේනෝ. සර් මම අඳුරන්න පුළුවන්ද? එකපාරට මතකෙට එන්නේ නැහැ. පොඩක් මතක් කරන්න බලන්න. මම සර්ගේ ගෝලේ. නේ, අයිසේ, ඔය කතාව නම් කියන්න එපා. මම තමුසේගේ එකම ගුරුවරයා වුණාට තමුසේ මගේ එකම ගෝලයා නෙමෙයි. අන්න ඒක මතක තියාගන්න. සොරි සර්. වයසට ගියා සර්ගේ කටනම වෙනස් වෙලා නැහැ. දැන් තමුසේ මෙතනට ආවේ මගේ කට වෙනස් වෙලාද නැද්ද කියලා බලලා යන්නද? මම ආවේ සර්ට කියලා ශාස්ත්‍රීය කරුණු ටිකක් දැනගන්න. මම පේරාදෙණි. අපි 99 බැච් එකේ. මතක් වෙන සිද්ධියක් නම් තියෙනවා. ඒක කියලා මතක් කරන්න සර්. කියනවා බලන්න. මේ නංගි අහන් විතර කම නැද්ද සර්? නෑ. එයාත් ආසයි පරණ කතා අහන්න. කියනවා. සර්ට මතකද? සර් අපේ විනය බාර ආචාර්ය විදිහට වැඩ කරා. සර් වැඩ හම්බෙලා පළවෙනිම කරේ අපේ හොස්ටල් වල පිටකොල්ලු ඉන්නවද කියලා චෙක් කරන එක. මතකද සර්ට? එහෙම ගියා කියලා නම් යම්තම් මතකයි. සර් ඉස්සලාම ආවේ අපේ හොස්ටල් එකට. සර් එනවා කියලා දැනගත්තාම කොල්ලෝ ඔක්කොම ටික දුර කියලා කාමරවල දොරල් වහගත්තා. සර් ඇවිල්ලා අරිණායන කාමරවල කොල්ලු හිටියේ ඇඟේ නූල් පටක්වත් නැතුව. සර්ට මතකද? ඔයයිසේ උන්ගේ ඔය වාමන රූප දැකලා මම දවස් 3ක් යනකම් කෑම කෑවේ නෑ. මේ තමුසේලගේ බැච් එකේ නේද අර මේ විමුක්තිය හිටියේ. අන්න හරි සර්. ඒක තමයි බැච් එක. සිත්මා ඩිය මම හිතන්නේ අපි අර හොයන ගර්ල් ඉන්නේ මේ මුගේ බැච් එකේ. මේ තමුසේල මතකද මේ කෙල්ලෙකුයි කොල්ලෙකුයි හිටියා අර මේ නොතේරෙන අකුරු ජාතියකින් ලියුම් ලියන කවුද සර්? අර මේ කොල්ලා නිතරම බෙල්ලේ গিටාර එකක් එල්ලගෙන ඉන්නවා. කෙල්ලාර මෙහෙම කොල්ලගේ අතේ මෙහෙම එල්ලිලාම ඉන්නවා. ආ සර් කියන්නේ කඳුළුවේ කිඹුලා ගැන වෙන්නේ නැති නේද සර්? ආ sorry. මේ උන්ගේ නම් මොනවද කියන්න නම් මම දන්නේ නැහැ. හැබැයි උන් දෙන්න මේ කාටවත් නොතේරෙන මේ අකුරු ජාතියකින් ලියුම් ලිව්වා කියන කෙනා මට මතකයි. ඔව් සර්. උන් දෙන්න තමයි. හැබැයි උන් දෙන්න මට වඩා අවුරුදු දෙකක් ජූනියර්. ඒ වුණාට කිඹුලා මගේ බොක්ක.
එහෙනම් සිත්මා මුගේ බොක්ක පළලා හරි ওই කිඹුලා ගැන අහගන්නකෝ. කිඹුලා ගැන කියන්න කලින් මං ආව මගේ වැඩේ කරලා දෙන්න සර්. Sorry sorry sorry. Sit 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 sit. කොයි හරිද දුව අර මේ කුඹුරු වගේ අක් තියනවා කියලා කිව්වේ? ඒව තා උඩහට වෙන. අපි අමුක වචි බලන්න මේ අප්පච්චි කිව්වා ඒ පැත්ත හරි ලස්සනයි කියලා. මේ ගමේ ඉතින් කොයි පැත්තත් හරිම ලස්සනයි. එතකොට අර දුලපාරක් තියනවා කියලා කිව්වේ? ඒකට තව ටිකක් කුඹුරු පහකුල තවත් උඩහට යන්න ඕනේ. මම නම් යන්න කලින් ඔය දොලෙන් නාලම තමයි යන්නේ. ඕනි නම් ඉතින් අද හවසට ඒ පැත්තට ගිහිල්ලා නාලෙම්. දුමේ නොකිය කිව්වේ අද හවස දොලෙන් නාලා හෙට උදේ මේ යන්න කියලාද? නිකම් බොරුවට වැඩපාඩු කරගෙන මෙහි ඉන්න ඕනේ නෑනේ. අනිත් එක අපි දෙන්නම නැතුව බොසුත් කලබල වෙලා ඇති. නෑ නෑ මේ මම බොස්ස ෂේප් කරලා ආවි. මේ සමන්තයි ප්‍රියන්තයි දෙන්නම අපි දෙන්නගේ වැඩ ටික බලා ගන්නවා. ඒකින්ද ඉතින් අපි නැති වුණා කියලා එහෙම ලොකු අලුවක් දැන්නේ ගන්න. පුතේ මටත් ඉතින් දවස් දෙක තුනක් මේ හිටියයි කියලා එච්චරම ගැටලුවකුත් නේ. මේ එච්චර දවසක් නම් මට ඉන්නත් බැරි වෙයි. දැන් අප්පච්චිට ටිකක් හොඳ එකේ හිතුනොත් හෙට දිහාට මාත් කොළඹ යනවා. වචි මේ කොහෙට යනවද? අම්මි මේ අපිත් වචි එක්කම කොළඹ යන්නේ. දූ තනියෙන් කොළඹ යනවට මමත් ආස නැහැ. යන් අපිත් එක්කම යන්. අනේ ආන්ටි මම මේ මෙච්චර දවසක් මගේ වැඩ කරගත්තේ තනියම කොළඹ ගියේ තනියම. මට ඉස්සරහටත් මගේ වැඩ කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ කලබල වෙන්න ඕනේ නැහැ. මේ අම්මේ අපි වචීලා ගේ අහුවෙන්නත් එක්ක සෙල්ෆියක් ගාමුද? අපිට මේ ගමන මතකෙට ඉන්නත් හොඳයිනේ. ඒක හොඳයි. ඒක හොඳයි. හරි හරි එනවා දෙන්න ගහන ෆොටෝ ගහලා ගහගෙන එන්න මං යන්න. එහෙම කොහොමද? දූ නැතුව මොන සෙල්ෆිද? අපි තුන් දෙනා එක්ක ගමු. මං ওই ෆොටෝ ගන්න වැඩවලට ආස නැහැ. අනේ මෙන්න මේ ඉන්නකෝ පොඩ්ඩක්. හා ගන්න පුතේ ගන්න. පත්‍ර දැන්නේ මම දාලා තිබ්බා. ඒ කියන්නේ ටයිප් සෙටින් කරන කෙනෙක්ට වේකන්සි එකක් තියෙනවා කියලා. ඉතින් ඊට පස්සේ මම ජොබ් එකට ඇප්ලයි කරා. මට ජොබ් එක හම්බුණා. එහෙනම් සලකට ආවේ. එතකොට යුනිවර්සිටි එක නෙමෙයිද? මම හිතුවා යුනිවර්සිටි එකක් කියලා. නෑ නෑ යුනිවර්සිටි නෙමෙයි. අයියෝ අයියේ යුනිවර්සිටි ගියා නම් මේ වගේ ජොබ් කරනවද? නෑනේ. එහෙම කියන්න එපා. යුනිවර්සිටි කී කෙනෙක් ඉන්නවද? ගෙවල් වල රස්සාවල් නැතුව. මේ ඔය වැඩ නෑ අයියේ. මට ඇත්තටම දැනගන්න ඕනේ කිඹුලා ගැන. කිඹුලා ගැන දැනගන්න කලින් මට වාගෙන දැනගන්න ඕනේ. කොහෙද ඒකම? ඉලලකින්න.
තමන් ගැන ඔක්කොම විස්තර මේකේ තියෙනවා. බල. මට ඕන කොළවල තියෙන විස්තර දැනගන්න මේ නංගී. මම වැඩි මාස කොළවල නැති විස්තර දැනගන්න. අනේ මේ අයියේ සර් කිව්වේ කිඹුලා ගැන විස්තර ඔයාගෙන් අහන්න කියලා මිසක් මගේ විස්තර ඔයාට කියන්න කියලා නෙමෙයි. හරි ඉතින්. ඒ වගේ දේවල් කතා කරද්දී අපි හැරෙට අපි ගැන දැනගෙන ඉන්න ඕනේ. මේ පස්සේ අඳුර ගන්න බැරිය මට කියන්න ඔය කිඹුලගේ ඇත්ත නම් මොකද්ද? ඒක නම් මට මතක නෑ. අපි දැන් උන්ගේ කාඩ් විතරනේ. මං හිතන්නේ උන්ගේ බැජ් වල ඉන්නවා උන්ගේ නම් දන්නවා කියලා. හරි. මට එහෙනම් කියන්න කඳුලිගේ නම් මොකද්ද කියලා? මෙච්චර ෆිට් කිඹුලගේ නම දන්නේ නැත්තම් කොහොමද කඳුලිගේ නම දන්නේ? අයියෝ අයියේ ඔයා මොනාද ඒගොල්ලෝ ෆේක් ගැන දන්නේ කියන්නේ මට? කිඹුලේකිට බොක්කෙම ලව් කරා. මුන්දින හිටපු විදියට අවුට් වුණ ගම මුන්දින මැරි කරන්න ඇති. මැරි කළා? ඒක වෙන්න බෑ. ඇයි? ඒ ෆේක් බ්‍රේක් වුණා කියලා කවුරු හරි කිව්වද? එම් කිව්වේ නෑ. හැබැයි අපි එහෙම සැලකන. එහෙනම් අපි හොයලා බලමු. ඉතින් අයි කොහොමද හොයන්නේ? මේ ඔයා ඇත්තම දන්නේ නැද්ද කිඹුලේ ගෙවල් තිබ්බේ කොහෙද කියලා? මට හරි මතකයක් නෑ. එකපාරක් උන්ගේ මලගයක් වෙලා මහරෑක කෑගල පැත්ත ගියා. හරි දුෂ්කර පැත්තක්. ඉතින් කොහෙද ගෙදර තිබ්බේ? එහෙම මතකයක් නෑ නංගි. තන මතකම නැද්ද අයිය? ඒවා මතක නෑ නංගි. දන්නවනේ අපි මලගේ වල යන විදිය. කැම්පස් එකෙන් බස් එක එළියට දාලා හැතැම් මැද්දයක් යනකොට අපි ෆ්ලැට්. අයියෝ ෂිට්. එයා ඉන්න දැන දැනගත්තා නම් මට මේ ප්‍රශ්න ටික ඔක්කොම විසඳ ගන්න තිබ්බා අප්පා. අපි try එකක් දෙමු. ඔය ගමන ගියේ දෙතුන් දිනකට මම කතා කරලා විස්තර හොයා ගන්න. හෙට මම ඔයාලට පොසිටිව් answer එකක් දෙන්න. අනේ thank you මැනික. මැනික? මට පුරුද්දට වගේ කියවුණා. මේ හෙට එන්න ඕනේ. මම බලාගෙන ඉන්නවා. හා හා මැනික.